ඔය ප්‍රශ්නයට උත්තරේ අපේ බෞද්ධ දර්ශනය ඇතුලේ කොහොමවත් නැහැ සුනිවල් මහත්තයා. මොකද මන් දන්න විදියට ඒ කාලේ අපේ බුදුරජාණන් වහන්සේගෙන් කවුරුවත් අහලා නැහැ අඟහරුවාද සිකුරාදට නාන්න එපාද මිනිහ ගෙට ගන්න එපාද කියලා. කුටිම්බ කියනවනම් බෞද්ධ ඉතිහාසයේ ඕම කතාවක් ගැන සඳහනක්වත් නැහැ. එතකොට ওই චාරිත්‍රයේ කොයි කාලේ වගේද ඇති වෙලා තියෙන අපේ හැමෝම? පොඩි කාලේ ඉඳලා මාත් අහලා තියෙන ඕම චරිත. මේක එක්තරා කොට්ටාශයකගේ අවශ්‍යතාවයට ඉතා හොඳින් බොහොම කාලෙකින් ඉඳන් සමාජගත කරපු චාරිත්‍රයක් ග්‍රාමසේවක මහත්තයෝ. මේ මොන කොට්ටාශයද? සුනිවල් මහත්තයෝ අපේ සංස්කෘතියට ඍජුවම බලපෑම් කරේ ඉන්දියාව. ඉන්දියාවේ මැරිච්ච මිනිස්සු රෙදිවල ගැට ගහලා ගඟේ පා කරනවා. ඉතින් ඒ හිටපු බ්‍රාහ්මණය කැමති වුණේ ඔය මිනිහේ හේදිලා එන වතුර නාන්න. එතකොට මේ පිරිසුදු වතුර නාන්න ඒගොල්ලෝ හදාගත්ත උප්පරවැට්ටියක් මේක. සුනිමල් මහත්තයා මේ කතාවත් පොඩ්ඩක් අහගන්නකෝ. ඒ කාලේ ඉන්දියාවේ හිටපු බ්‍රාහ්මණයෝ බදාදායි සෙනසුරාදායි තමයි නාන්න තෝරගෙන තිබුණේ. ඒගොල්ලෝ කැමති වුණේ මිනිහේ හේදිලා එන වතුර නාන්න. අන්න ඒකින්ද අඟහරුවාදටයි සිකුරාදටයි මිනී ගඟේ පාකරන එකයි මිනී පුච්චල ගඟට අලු දාන එකයි ඒගොල්ලෝ තහනම් කරා. ආන්නේ තහනම තමයි පසු කාලීනව රීතියක් වුණේ. අන්නේ රීතිය චාරිත්‍රයක් වෙලා අද සමාජගත වෙලා තියෙනවා.